ජුලක්ෂරණ තුංග කියන්නේ නිරූපණ ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය නිරූපිකාවක්. ඇයව නිරූපණ ශේෂ්ත්‍රය තුලින් වගේම සිනමාව තුලත් අපිට දකින්න ලැබෙනවා. ඇය ඇගේ අලුත්ම තොරතුරු පිළිබඳව අපත් සමග කිව්වේ මෙසේය. මම කලාවට යොමු වන්නේ ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ දේදුණු අක්කසේ චිත්‍රපටයෙනුයි. ඔහුගේ අලුත් චිත්‍රපටයේ රංගනයට තෝරාගෙන මේ පරීක්ෂණයට සහභාගී වීමට මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කළ සියලුම ජයග්‍රාහකවන්ට විවෘත ආරාධනාවක් කරලා තිබුණා. හේමා රණසිංහ කියන්නේ නිරූපණ ශේෂ්ත්‍රයෙන් සිනමාවට සම්බන්ධ වුණ කෙනෙක්. ඔහුත් මට මේ මමත් සමග පරීක්ෂණයට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ මට දේදුණු අක්කසේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව තමයි මම කලාවට පිවිසෙන්නේ. මේ දවස්වල මම නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන හරින් නාගොඩ විතාන නිෂ්පාදනය කරන ගුත්තිල චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. මම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නේ නැහැ. බොහෝ නිර්මාණවලට මට ආරාධනා නම් ලැබෙනවා. තෝරා බේරා ගැනීමදී චරිත ලොකුද පොඩිද කියන දේ මට වැදගත් වෙන්නේ නැහැ. ඒකෙන් වැඩි දෙයක් නිරූපණය කරන්න පුළුවන්. ඒක තමයි මගේ කැමැත්ත වෙන්නේ. ඒකාකාර චරිත වලට මම එච්චර කැමති නැහැ. මගේ තියෙන රංගන හැකියාව පෙන්වන්න පුළුවන් කියලා හිතන චරිත තමයි මම බාරගන්නේ. මුල්ම රංගනයට වඩා වැඩි දියුණුවක් ඉදව රංගනය යෙදෙන්න පුළුවන් නම් ඉතා පොඩි චරිතයක් වුණත් මම බාරගන්න කැමතියි. මම ඇත්තටම කැමති සිනමාවට. ඒකට හේතුව මොකද කියලා මම දන්නෙත් නැහැ. හැබැයි චිත්‍රපට ශේෂ්ත්‍රයට මම වැඩිපුර කැමැත්තක් දක්වනවා. 2013 වසරේදී තමයි මම මුලින්ම මිස් ශ්‍රී ලංකා තරගයට අයදුම්පත් ඉදිරිපත් කළේ. නමුත් ඒ තරගයෙන් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඊට පස්සේ ආයෙත් මම 2014 වසරේදී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් මම ජයග්‍රහණය ලැබුවා. 2016 වසරේදී තමයි මම දේදුණු ආකාශයේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. මම කලාවට පුංචි කාලෙන් දන්න ආසයි. හැබැයි මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්න නම් කොහෙත්ම මගේ හිතේ ආසාවක්වත් හීනයක්වත් තිබුණේ නැහැ. මගේ අයියා පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඒ නිසා මමත් පුංචි කාලෙන් දන්න පැසිපන්දු ක්‍රීඩාවටයි වැඩිපුර නැඹුරු වෙලා හිටියේ. විෂයන් තෝරාගනිද්දී මම මුලින්ම හිතුවේ බාස්කට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන් කණ්ඩායම් තරගවලට ඉදිරිපත් වෙන්න පුළුවන් විෂයක් තෝරාගන්නයි. ඒ නිසා මම විෂයක් විදිහට වාණිජ අංශයයි උසස් පෙළ කරන්න තෝරගත්තේ. එහෙම කරලා බැංකු ශේෂ්ත්‍රය තුලින් බාස්කට්බෝල් කණ්ඩායමට සම්බන්ධ වෙන්න මගේ ආසාවක් තිබුණා. අවසානයේදී හීනෙන්වත් බලාපොරොත්තු නොවන ශේෂ්ත්‍රයට මාව යොමු වුණා. මම හැදුනේ පහසුකම් බොහොමයක් තියෙන පරිසරයක නෙමෙයි. මම ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ. මුලින්ම ප්‍රින්සිපල් මැඩම්ගේ ගෙදර නතර වෙලයි මම පාසල් ගියේ. 6 වසරේ ඉඳන් හොස්ටල් එකේ නතර වෙලයි ඉගෙන ගත්තේ. මම කුඩා කාලෙදිම ගෙවල් වලින් ඈත් වුණ වේදනාවත් එක්ක හැදුණු කෙනෙක්. ඒ නිසාමයි මම ක්‍රීඩාවට වැඩිපුර නැඹුරු වුණේ. ඉස්කෝලේ පන්ති කාමරයේ වැඩ කරන කාලේට අමතරව බොහෝ වේලාවක් මම වැඩිපුර කාලය ගත කළේ පාසල් පිටනේ. හොස්ටල් එකේදී හැම දෙයකටම සීමාවක් තිබුණා. රූපවාහිනිය නැරඹීමට පවා පැයක වේලාවක් පමණයි වෙන් වෙලා තිබුණේ. ඒ නිසා හැම වෙලේම කාලසටහනකට අනුව අපේ ජීවිතේ හැඩගැහිලා තිබුණා. 12 වසර වෙනතුරු වෙන කෙනෙකුගේ කාල රාමුවකට කොටුණු ජීවිතයක් තමයි මට තිබුණේ. මම පාසල් යන කාලේ නිරූපණ ශේෂ්ත්‍රයට කැමැත්තක් තිබුණේ නැහැ. අඩුම්තරමේ මට මගේ මූණ පැහැගෙනවත් උනන්දුවක් තිබුණේ නැහැ. මම ඉස්සර හරියට පිරිමි ළමයෙක් වගේ හරිම සැහැල්ලුවෙන් හිටියේ. මමයි අයියයි දෙන්නම එකම විදිහට තමයි කල් සම්පවා ගත්තේ. මට ගෑනු ළමෙක් වගේ සායහැට ඇඳලින්න ලොකු අසාවක් තිබුණේ නැහැ. මම හැම වෙලේම හිතුවේ මම ක්‍රීඩිකාවක් කියලායි. සමහර වෙලාවට මට හිතෙන්නේ මම කැතයි කියලා. මට මම කියන කෙනාව නිරූපණය කරන්න ඕනුනේ නැහැ. මම අර කඩිසරයි. ඒ නිසා මට ක්‍රීඩිකාවක් කියන කෙනාව පෙන්වන්න විතරයි ඕන වෙලා තිබුණේ. මට නිරූපකාවක් විදියට ලස්සනට අඳින්න ඕන කියන අදහස ආවේ උසස් පෙළ කළාට පස්සේ. මගේ ජීවිතේ මටම අභියෝගයක් වුණා. ඒ අභියෝගයත් එක්ක තරගයට අයදුම් දාලා සහභාගී වෙන්න ඕන කියලා හිතුණා. ඒ කාලේ නිරූපිකාවකට සුදුසු ශරීරයක් තිබුණේ නැහැ. මම ඒ කාලේ මහතයි. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දැන් බාස්කට්බෝල් ගහුව ඇති කියලා ක්‍රීඩාව නවත්තන්න කියලා ක්‍රීඩා කරන එක මගේ ගෙදරින් අතර කරා. මම කරන්න හිතාගෙන හිටපු පැත්ත සම්පූර්ණයෙන් වැහුනට පස්සේ දැන් මම මොකද කරන්නේ කියන ප්‍රශ්නෙටත් ආවා. ඒ අතර ගෙවල් වල අකමැත්ත මතම මම නිරූපණ ශේෂ්ත්‍රයට පිවිසුණා. මුලින්ම රොසෑන් ඩයස් මහත්මියටදී නිරූපණ කලාව ඉගෙන ගත්තා. පැසිපන්දු ක්‍රීඩාවෙන් පස්සේ මම මහත් වුණා. මගේ හොඳම යාළුවෙක් මට නිරූපණ ශේෂ්ත්‍රයට එන්න බෑ කියලා මතයක හිටියා. එයා කරපු අපහාසාත්මක අභියෝග නිසාම තමයි මට නිරූපණ ශේෂ්ත්‍රයට යොමු වෙන්න ඕනුනේ. මගේ ජීවිත සුන්දර කාලවල් ගොඩක් තියෙනවා. මට වර්තමානයේ ටිකක් අමාරුයි කියලා හිතනවා. අද දවස ගෙවෙද්දී ගිය අවුරුද්ද ගැන හිතද්දී මේ කාලයට වඩා ගිය අවුරුද්ද ගොඩක් හොඳයි කියලා හිතනවා. අද දවසේ සමහර ප්‍රශ්නෙදී අපරාධ මීට කලින් මම හොඳට හිටියානි කියලා හිතනවා. අතීතය අදට වඩා සුන්දරයි. අදටත් මම ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා. දැනටත් මම බොහෝ වේලාවට දවසකට දෙවරක් ජිම් යනවා. මට පුළුවන් හැම වෙලේම මම ජිම් එකට යනවා. හැමෝටම එක සුදුසු නොවෙන්න පුළුවන්. මම හොඳ උපදේශකයෙකු යටතේ තමයි ව්‍යායාම කරන්නේ. කොහුවල හයි ඔක්ටේන් කියන ව්‍යායාම මධ්‍යස්ථානයේ තමයි මම පුහුණු වීම කරන්නේ. ඒකේ වෙළඳ නාම තානාධිපතිනි විදියට කටයුතු කරන්නෙත් මමයි. ක්‍රීඩාවෙන් මට මගහැරුණ දේ ජිම් එකේ පුහුණුවෙන් මම ලබා ගන්නවා. මම ජිම් එකේදී ගොඩක් මහන්සි වෙනවා. සමහර ව්‍යායාම කරද්දී සමහරුවේ ව්‍යායාම
ව්‍යායාම් කරන්න ඕනද කියලා මගෙන් අහනවා. හැබැයි එහෙම නොකළොත් ඒකම ටිකක් අමාරුයි. මට මගේ ජීවිතය ලැබුණ වටිනම දේ තමයි මගේ මව්පියන් ඇතුළු පවුලේ අය. ඒ හැමෝගෙම ආදරය ලබන්න මට පුළුවන් වුණා. ඒ වගේ පවුලක ඉපදීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. දැන් මේ එක එක්කෙනා නැතිවීම ගැන මගේ හිතේ තියෙන ලොකු දුකක් කලකිරීමක්. මම වැඩිපුරම ආදරය කරපු ලොකු තාත්තා නැති වුණා. මගේ තාත්තා නැති වුණා. ඒ ගැන ලොකු දුකක් කලකිරීමක් තියෙනවා. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න ඒ දේවල් මට උදව් කළා. සියලු දේ අද මට අනිත්‍යයි කියලා දැනෙනවා. අහිමිවීමත් එක්ක ඒ දුක තදින්ම දැනෙනවා. එයාල වයසට යද්දි එයාගේ වෙනවීම දැනෙද්දි ලොකු දුකක් දැනෙනවා. පාසල් යන කාලෙදි මට කිසිම ප්‍රේම සම්බන්ධතාවක් තිබුණේ නැහැ. මට අවුරුදු 23 දී විතර මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තා. නමුත් දැන් ඒක මට අහිමි වෙලා ඉවරයි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.